The next character we are going to see is Noah. <inaudible> Genesis chapter 6. <inaudible> when things were going from bad to worse. <inaudible> After Adam and Eve, they had committed high treason against God. <inaudible> we found that God saw everything that people were doing. ඉන්ට පස්ුවර් දෙමියන් වහන්සේ දැක්ක මනුෂයන් කරන හැම දෙයක්ක්ම නපුරුවති බිෙන බව. ම.ීේහගම් නොවා. දෑ නව මතක තබාගන්න නි වහසක උන්වහන්සේ එන්න වූ දවස්සල නොවවාගේ දවස්මන් වෙන්ට යන බව. නොියල්ලි. මේ කාලවලවල තමයි අපි ජීවත් වන්නේ. ේ පී කටල දස්සෝ විකටින් දයමයි. අපැි දකින අමනු ෂයන්තුලත් නොකට හෝන්ගේ මනස් නකපුරුවති බෙනවා.. නපුරු සිත විලතිබෙනවා ඔලහ.

දෙියන්වාන්සි දක් මනුෂගේ මනස්වලතිබෙන්න්නවූ නපුරු. වනාහන්ස කිව්වා මැවිල්ලෙ කෙලවර දැන් පැමිණති බෙනවා. නො ඊට පස්සක පාට අටවැනි පාදේ යම් වෙනසාක්සිද්ධ වෙන. නොවා ෆ ග්‍රේස්. In the eyes of the Lord. The word Noah means he was a man of rest. Let me tell you, when all these things that you see that is happening around you, be at rest. And you will find. Grace or favor in the eyes of God. And it says about his character. This is the character of Noah. He was a just man. In his generation, තමාගේ පරම් පරාවහි ඔහු ධර්මිෂ්ටව සිටිය. න්සේ හි මෑ ර දැනට නොවදයා බල්ල කියන ලමව විවේ නාව මනුෂ දැන් ඔබට දෙවියන් වහන්සේගේ උපකාර පදර්මිශ් ලෙස ේවල් කන විට.

ස නොවා කියන්නේ ධර්මිෂ්ට කමේ දශකෙක් අවට සිටිය සිල් දෙෙන රහු කතා කලා නමුත් මනු ශවාස කළේ නහ ඔහ කිය නැති හවුට සිට අයට වර්ෂාවක් පැමිණෙන්ටයනවා ජලගැල්ම කියෙනවා නුෂල් විනාශාවෙන්ටයනක නමුත් ඔවන් නොවට කියන්නන්නේ ඇති ඔබ මෝඩක්. So Noah means he's a man of rest. He's a just man, man. he's a perfect man. That word perfect, perfect means he's upright and he is somebody who is. ඇති සම්පර්ණක කියන වචන අර්ය තම හරි ලඇස සිටීම නැත්තං මුොළුහාදවතින්ම ස්වාමීන් වහන්සේට කැපවී සිටීම. ඊළඟ කොට සිතමයි නොවාගේ ඉතාම අලංකාර හ චරිතය කොට සත්ති බෙන්නේ. ග නොව දෙවියන් වහන්සේ සමඟ හැසුරුනේ ජි ගමන් කලා. පොඩ හිතල බල නොග ල ජීවිත කාල දෙවියන්හස සමග ගමන් කන ෝ ගවියන්හන්ස සමඟබ ඉ නගේ බල ජීවිත කාලමෝක ක මම නම් ඇතර ශ්‍රේෂ්ට කනෙ න්නන යයික ගමන් කරන්න කැම .

ධර්මිශ මනුෂයෙක් සර්ම් පුර්ණමනු්‍යයක් දෙවියන් වහන්සේ සමඟ හැසරුනාවෝවි ඔපත් තෝරගන්නම දෙදස් විසික වසර දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න ෝලි පසුව වෝක්වි ගෝඩ හම්බල් කරෙක් ැන් දෙවියන්සේ සමඟ ගමන් කරන්න පුළුවන් එකම පුද්ගලයා හැටියට සිටින්නේ යටහත් චරිතයක් හැවි හම්බල් කරෙක්ටර්. යටහත් චරිත්‍යයක් තිබෙන වූ පුද්ගලේ ක්ග ඔබට ඕොල දෙවියන්වාන්ස සමඟ ගමන් කරන්න බයිපලය කියවන්න තරන් ඔබ යටහත් වෙන්න. බහිපලයෝ කියවන්න පේ. න් යාාඥා කරන විටත් ඔබ විශ්වාස කරන වහන්සේ ඥ්‍යාවට ඇහුකන්දන බව ිල උන්න්සගේ වචනය විශ්වාස කරන්න දැන් ඒක තමයි ඔබගේ දෙවියන් වහස සම්කම යටහත් ගමන් කිරීම කිය. දැන් ඔබ විසින් මුහුණ දෙට යන්නාව ොෝ අභියෝගති බෙන්නව වසරක් හැටිටයින අලුත් වසර ඇතිබෙන්නේ ඇස්රටවිෝන්දෙස් අප පළවෙනි චරිතය හැටිට බැල්වේ තමත්ම කිසිම දෙකර වටන්නේ නැති. කාතාවක් කොහොමද දෙවියන් වහන්සේ විශවාස කර වවන්සේ ඇයි සෙව.වි පස් අපි දකිවා නොවට කොහොමද ඉතාම බුතුමා කාර්චාරිතයක් තිබනේ ග දෙවියන්වන්ස සමඟ ගමන් කලා.